ओम शांति। दिदास विसिदेकाय दुलहाय एक उदयसेन मुरली बाप ददा मधुबन मुरली सारे सुमिरी दरुवनी योगेश्वर परंपिया ओबट राजयोगा इगेनीमट पैमिन सिति ओब पाप जयगत्तन वन्ने इनपसु लोक अधिराज्यवरु सह अधिराज्यवरियन वन्ने मेम योगाव इगेन गेनीमें पवनी प्रश्नय ओब पापेन आरक्षा वीम सदहा मतक तबागत हेतु पोरोंदुव कुमक्द पितृ बाबागे मगे अत्ते अन किसी वकु नव एक शिव बाबाय परंपिया उदेसा सब आध्यात्म सेनेहस तबन्न मेम पोरोंदुव ओब मतक तबा गन्ने नम ओब विसिन पाप क्रिया नोकेरे माया ओब शरीर अवधारित पद कोट पाप क्रिया करवाई बाबा स्वामी आवे ओह इस्मान ने कर मायाट एरीव संपूर्ण जावे किंग सटन वादिन एविट ओब पर दिन्ने नेत पसने परम प्रियासीय दारुवन के रहे तबा एति बलापुरत्व कुमक्त पिरतुर भौतिक पियवु केसे सीय दारुवंट इहर अध्यापनयक दीमट केमत्तक दक्वाइद एमेन्म असीमित पिया कियान्ने मट मगे दारुवन्व दिव्य लोके सुवंगनावन करवन्न अवश्यय ओब दारुवन मगे सीमत अनुगमने करनवा नम ओबट उसस तत्वेकट पत्तिय हेकी गीतय वासनाव उदा करमिन मम पेमिनेमि ओम शांति। सुमीरि दरुवन्न ओब दन्नवा ओब मिहि पेमिनिये ओबे नव वासनाव उदा कर गनीमटई कौरुवतटद ओबट उगन्नन योगेश्वर परमात्म देवियन मितटाय मेट राजयोग कियति परमात्म देवियन ओबट योगा उगन्नाय मुन योगावद हत योगावे बहु वर्गेत मेय भौतिक योगाव नोवे सन्यासीट महाभूत सह ब्रह्म लोके समग योगाव एत ओंट योगाव देवयन उगन्वान्ने नेत ओय दरुवन दन्नवा परम पिया परमात्मे पेर कल्पे कराक मेन्म नैवत वरक ओबट राजयोगा उगन्नन बव सन्यासीन किसिदा कियन्ने नेह ओन पेर कल्पे इगेन्नुवाक मेन्म नैवत वरक मेम योगाव उगन्ननवा किया ओय दरुवंट मेसे किवहकि एम हता योगेंट राजयोगा इगेन्वे नोहेक एय अपट उगन्वन्ने शिव बाबाय ओट योगेश्वर किया कियति मिनिसु वेरदीमकिन कृष्णाटत योगेश्वर कियति कृष्णा सर्वम युगे रज कुमारकी एहि योगाव गेन कथावक नेत मेय बहुम होंद करुणकी अन्नायट पहदा दी मे कलाव हदारन्न ओब उपाशीलीव पहदी कलयतुई ओबे सियल्लक मैत्ते योगाव मताई ओब बहुसे योगा करन तरमीन ओब बहुसे पाप जयगत्तन वनवा एत पारते पौराणिक योगावैता प्रचलितई परंपिया परमात्मे हरन अन किसी कुटत मेम राजयोगाव इगेन्वे नोहेक एम निसा योट योगेश्वर योगावे देवियन कियान्ने राजयोग उगन्वन्ने देवियन्मय
ඔහු රාජෝග උගන්වන්නේ කුමක් සඳහාද? භාරතයට සාධිපත්‍ය දීම සඳහාද? නැත. එය භාරතයට පමණක් අදාළෝ දෙයක් නොවේ. මා ඔබට රාජෝග උගන්වන්නේ ඔබව මුළු ලොවෙහිම අධිපතීන් කිරීම සඳහායි. මෙම අරමුණ සහ පරමාත්මය පරමාර්ථය ඉතා පැහැදිලි. මුළු ලොව නොවේ. කුඩා දේශයක් පාලනය කරනා කෙනෙකුටත් භූමි පාලකයෙක් කියති. ඔය දරුවන් දන්නවා නවලෝට වාසනාව නිර්මාණය කර ගැනීමට ඔබ පැමිණ සිටින බව. මුළු ලොවම අලුත් වෙනවා. භාරතය රාජධානිය වෙයි. ඔබේ නවලොවේ දිල්ලිය අගනුවර වේවි. ඒට පරිස්ථා භූමිය සුරලොව කියති. ඔබ දැනුමේ පරිස්ථාවන්. ඔබ දැනුම් සාගරෙහි වරගිලි මනුෂ්‍ය බවෙන් සුරලොව දේවතාවන් බවට වෙනස් වෙනවා. මෙයයි එම මාන්සරෝවර් මනුෂ්‍යයන් සුරගලන් බවට වෙනස් කරන වැව. එහි නෑමෙන් මිනිසුන් සුරගුරුන් වෙනවා යැයි කියා ඇත. ඔබ මිහි පැමිණියේ දෙව්ලොව සුරගුරන් වීමටයි. ඔබේ ස්වාධිපත්‍ය ඔබ ලබනවා. ඔබට බොහෝ සේ සරණාභරණ තිබේවි. ඔබ රාජෝග හදාරා එමගින් අනාගතෙහි අධි රජවරු සහ අධි රැජිනියන් වෙනවා කියා කියයි. කෙසේ වෙතත් ඔබ එසේ වනුයේ සීමත් හොඳින් අනුගමනය කළොත් පමණයි. පුර වැසියන් වන අයට සුර දේවතාවන් කියා අමතාවියයි නොසිතන්න. නැහැ, ඔබ සීමත් අනුගමනය කිරීම මගින් දිවිමේ ගුණධර්ම උකහා ගත යුතුයි. භෞතික පියෙක්සිය දරුවන්ට ඇල්මෙන් ඔවුට ඇවැසි වනුයේ ඔවුන්ට ඉහළ අධ්‍යාපනයක් ලබා දීමයි. එසේම මෙම පියාත් කියන්නේ මා ඔබව දිව්‍ය ලෝකයේ සුර දේවතාවන් බවට පත් කරවනවා. ඔබ උපරිම තරමින් සීමත් අනුගමනය කරයිද ඒ අනුව ඔබ උසස් වනවා ඇත. එහි අපහසුතාවයක් නැත. මේ සවන් දීමට ධනවතුන්ට වේලාවක් නැත. දුප්පත් අයට පමණක් වේලාව ඇත. ඔබට තිබෙන තරම් කාලය අන් කිසිවෙකුට නැත. බොහෝ අපේක්ෂාවෙන් සිටින එම මිනිසුන්ට යෝගා කළ නොහැක. අද බාබා දරුවෙන් විමසුවා, ඔබ දන්නවාද කාගේ රටේද ඔබ සේවය කරන්නේ කියා? අශ්වීන් බලා ගන්නාය දන්නවා තමන් හසුරුවන්නේ කොයි ස්වාමියාගේ අශ්වයාද කියා. ඔබත් දන්නවා මේ කාගේ රථයද කියා. ඔබ මෙම රථයට සේවය කරන්නේ ශිව බාබා මතක් කරමින් නම් ඔබට අන් බොහෝ අයට වඩා උසස් පදවියක් ලබාගත හැකි වේ. මේ කෙනා හුදෙක් රථයකි. එහෙත් ඔබ සිහිපත් කළ යුත්තේ ශිව බාබායි. මෙපමණට ඔබ සිහි තබා ගත්තා වත් පවා ඔබේ ඔළුව එගොඩ විය හැකි. බාබා ඔබට රාජෝග උගන්වන්නේ කුමක් සඳහාද? අනාගත ලෝ සඳහායි. එය ඔහු උගන්වන්නේ සංගම් යුගයේදීය. ක්‍රිෂ්ණා කෙසේ නම් රාජෝග උගන්වයිද? ඔහු සර්ණම යුග රාජධානයේ සිටියේ. එහෙත් රාජධානය ස්ථාපිත කළේ කවුරු විසින්ද? පරමපියා විසිනි. ආදී දේවතාවරුන්ව ඒ බවට පත් කළේ කවුද? ඔවුන්ට රාජයෝග ඉගැන්වේ කවුද? මිනිස්සු ක්‍රිෂ්ණාගේ නම සඳහන් කර ඇත. පරමපියා කියයි, මාය ඔය දරුවන්ට උගන්වන්නේ මේ කාලයේදීය. ඔබ මෙහි පැමිණියේ අනාගත නවලොවෙහි උසස් තත්ත්වයක් මුදුන්පත් කර ගැනීමේ වාසනාව අවදි කරමිනිය.
පරම්පියා කියයි මා ස්මරණය කරමින් පාරිශුද්ධලවේ අධිපතීන් වන්න වෙන ක්‍රමයක් නැත. එක් අතකින් ඔවුන් පාරිශුද්ධකරුවා ස්මරණය කරමින් ඔහුට පැමිණෙන්න කියා කියන අතර අනෙක් අතට පාරිශුද්ධකරු එම ගගුලු යයි කියති. මේ එවැනි ලොකු වැරැද්දකි. ඒ කුඩා දෙයක් වූ නමුත් ඔබ මිනිසුන්ගේ දෑස් විවෘත කරන්න වෙනවා. පරම්පියා පැමිණ විට පාරිශුද්ධකරුවා ඔහු බව ඔහුම පැහැදිලි කරයි. මා ඔබ දැනුවෙන් නැහවා ඔබට ඔබ පාරිශුද්ධ කරනවා. මේ අපවිත්‍ර නොවයි. සන්‍යාසීන් නොයෙක් වර්ගයේ යෝගා උගන්වති. කෙසේ වෙතත් ඔබට රාජයෝග ඉගැන්විය හැක්කේ මාහට පමණයි. පාරිශුද්ධ කරුවායයි කියන්නේ පරමපියා පරමාත්මයටම පමණයි. ඔබ බොහෝ සෙයින් ඔහු සිහිපත් කළ යුතුයි. ඔබට හොඳ හැසිරීම් තිබීමත් අවැසේ. අප කලා දාසයෙන් පිරුණු අය වෙමනී සිටින්නේ. ඔබේ ආහාරපාන ආදිය පාරිශුද්ධ විය යුතුයි. සමහර මේ ඉක්මනින් ධාරණය කර ගනී. තත්පරයෙන් ජීවන මුක්තිය සිහිපත් කෙරේ. එහි ගැනක් එක් අයකු පමණක් නොවේ. එක්කෙනුගේ උදාහරණය දී ඇත. හොදේ ද්‍රූපදීද එක් අයෙක් නොවනු ඇත. දෙවියන් සෑමගේ ගෞරවය ආරක්ෂා කළා. ඔහු ස්ත්‍රී පුරුෂ දෙගොල්ලන්ටම අපවිත්‍ර බවෙන් බේරගනී. ඔවුන් ගීතාවේ කෘෂ්ණාගේ නම ලියා ඇත. ඔබ මෙකල කරන ඕනෑම දෙයක් භක්ති මාර්ගයේ සිහිවටනයක් වෙයි. ශිවබාබාගේ කෝවිල විශාලයි. සේවය කරන අයගේ නම කීර්තියට පත්වේ. දිල්වාලා මන්දිරය ඔබේ නිරවද්‍ය සිහිවටනයයි. පහලින් ඔබ තපස්යා කරමින් සිටී. උඩ සිවිරිමේ ඔබේ රාජධානියේ පින්තූර ඇත. ඔබ දැන් පියා හා යෝගා කරන්නේ දිව්‍ය ලෝකයේ හිමිකරුවන් වීම සඳහායි. ඔබ දිව්‍ය ලෝකයක් සිහිපත් කරයි. යම් කෙනෙක් මිය ගිය විට මිනිසු ඔහු දිව්‍ය ලෝකෙට ගියා කියති. කෙසේ වුවත් දිව්‍ය ලෝකෙ ඇත්තේ කොහිද කියා කිසිවකු නොදනී. භාරතය දිව්‍ය ලෝයයි විශ්වාස කළා වුවත් ඔවුන් එය ඉහළ අහසේ ඇතැයි කියති. පරම්පියා පැහැදිලි කරයි. තත්පරේ ජීවන මුක්තිය සිහිපත් කර ඇත. එයින් පසු ඥාන සාගරය ගැනත් කතා කරති. ඔබ කැලේක ගස් පෑන් කර සහ මුහුද තීන්ත කර ලිව්වත් මෙම දැනුම අවසන් වන්නේ නැත. ඒ අන්තිම දක්වා දිගටම පවතීවි. එබැවින් ඔබ උත්සාහ කළ යුතුයි. හුදෙක් එක් තත්පරයයි ගතවන්නේ. කීම නිවැරදි. ඔබ පියාව දැනගත් කල ඔහුගෙන් ලැබෙන ජීවන මුක්තිය ලැබීම ඇත. ඒත් එක්කම චක්‍රය කැරකෙන්නේ කෙසේද? ධර්මයන් ස්ථාපනය වන්නේ කෙසේද යන්න ඔබට පැහැදිලි කර ඇත. බොහෝ දේවල් පැහැදිලි කිරීමට ඇත. ඒත් සමග පරම පියාව සිහිපත් කරනවාත් එක්කම ඔබේ ලැබීමත් සිහිපත් කරන්න. සිහිපත් කරනවාත් සමග ඔබට ලොවේ ස්වාධිපත්‍යය ලබනා බවට විශ්වාසයක් තිබෙනවා. එසේනම් ඇයි ඔබ ඒවා අමතක කරන්නේ? එම නිසා බාබා කියන්නේ ඔබ වැඩියෙන් මා සිහිපත් කරනා තරමටයි ඔබේ පව් නැති වී යන්නේ. ඔබේ කර්මාතීත තත්ත්වයට ඔබ ළඟාවන තෙක්ම ඊට කාලයක් ගතවන්නේ එබැවිනි.
ඔබ කර්මාතීත තත්ත්වයට පත් වූ වහාම ඔබට මෙහි රැඳී සිටීමට නොහැකි වනු ඇත. බාබා ඔය දරුවන්ට වසර ගණනාවක් තිස්සේ පැහැදිලි කරමින් සිටිනවා. එය ඉතා සරල කාරණයකි. ඇල්ෆා සහ බීටා චක්‍රයේ රහස්ද බාබා ඔබට කියනවා. මේ සියලු රහස් ඔබේ බුද්ධිහි තිබෙන විට ඔබ අන් අයටත් පැහැදිලි කළ යුතුයි. ඔබේ බුද්ධිහි මුළු ශාකය ගැන විස්තර තිබෙනවා. පරම්පියාගෙන් පහසුම උරුමය ඔබ ලබා ගත යුතුයි. ඇතැම්මයි කියයි බාබා මට යෝගා කරන්න බැහැ. මායා මා ලවා පව් කරනවා. පරම්පියා කියයි දරුවනි ඔබ පව් කළේ නම් බොහෝ සේ උත්සාහ දරන්න වෙනවා. මායා ඔබ ශරීර අවධානයට පත් කරවා ඔබ ලවා වැරදි වැඩ කරවයි. පරම්පියා කියයි දරුවනි මට අයිති වූවාට පසුව පාපක්‍රියා කිසිවක් නොකරන්න. ඔබ අන් කිසිවෙකුට නොව එක්සිය බාබාට අයිති කියා පොරොන්දුනා. කුමාරියක් විවාහ තීන්දුවට පසු ඇසැමියා වීමට සිටනා කෙනාට බොහෝ සෙනෙහස දක්වයි. එබැවින් ඔබටත් පරම පියා කෙරෙහි බොහෝ සෙනෙහස තිබිය යුතුයි. ඔබේ සෙනෙහස ඉතාමත් අදුෂ්‍යමානයි. එය භෞතිකයි. එහෙත් මෙය ආධ්‍යාත්මිකයි. ඔවුන්ම පුරුද්ද වඩවා ඇත. මෙහි නැවත නැවත අමතක කරයි. මන්ද මෙය අලුත් දෙයක්. ඔබ තමන් ජීවාත්මයක් යැයි සලකා පරම පියා සිහිපත් කළ යුතුයි. ඔබ දේව සහායකයන්. ඔබ ආධ්‍යාත්මික සේවකයන්. ඔබ සිටින්නේ සටන් විමේ. ස්වාමියා වන බාබාත් ඔබ සමග සිටිනවා. ඔහු කියයි මහත් වේගයකින් මායා සමග සටන් කරන්න. එහිට මේ පාපයන් මැදිහත් වන්නේ නැහැ. ඇතැම්මයි රියනවා බාබා දුෂ්ට ආත්මයක් ආවා. බාබා කියයි නොකඩවා එම දුෂ්ට ශක්තියින් එළවා දමන්න. ඔවුන් අවසානයේ දක්වාම ඒවි. බලවත් කුණාටුත් අරන් ඒවි. අක්ෂාන මාර්ගයේ ඔබ නොදුටු කුණාටුත් ඒවි. විශ්‍රාමික අවධියේ සිටින මට එවන් සිතිවිල්ලක් කිසිදා තිබුණේ නැහැ. එහි දැනුමට ආවායින් පසුව රාගයේ කුල්මත් බව ඇති වුණා කියා ඔබ කියාවේ. එවැනි සිහිනත් ඔබට ඒවි. මේ මොනවද? මේක මහා පුදුම දැනුමක්. ඇතැම්මයි ව්‍යාකූල වී අතහැර යනවා. බොහෝසේ කුණාටු ඒවි කියා බාබා කියයි. ඔබ බලවත්වන තරමට මායාත් වැඩියෙන් ඔබ වටනවා. අන්න ඒ නිසායි ඔබ මහා වීරයන් වී ස්ථාවර විය යුත්තේ. බාබාගේ ස්මරණේ සිටින්න එම සිතිවිලි පුහුණුවට නගන්න එපා. ඒවා පුහුණු වීමෙන් ඔබේ අතින් පවු කෙරේ. බොහෝ උත්සාහ කර නරක පුරුදු ඉවත් කළ යුතුයි. මායාගේ බොහෝ වර්ගයේ බාධක ඇතිවෙන බව සදාතනික ශල්‍ය වෛද්‍යවරයාත් මෙම බාබා දන්නවා. මෙහිදී ඔබ ඉතා පාරිශුද්ධ විය යුතුයි. ඔබට සූර්යවංශයේ අංගයක් වීමට ඇවැසිනම් ඔබ වටිනා කෙනෙක් බවට පත්විය යුතුයි. මේ රාජයෝගාවයි රජ කෙනෙකු වීමේ යෝගාව. පුරවැසියෙකු වීමට නොවේ. එම නිසා උත්සාහ කර අධිරාජ්‍ය අත්කර ගන්න. ඔබට ඕනෑම තැනකට උපායශීලීව අදෘශ්‍යමාන අයුරින් යා හැකි. ඔවුන්ට කියන්න අපට දුකෙන් මිදෙන්න ඕන නම් ස්මරණය කළ යුත්තේ කාවද කියන්න. මිනිසු භාරතයේ පුරාතන යෝගාව ගැන කතා කරනවා.
ඒත් ඒ මොනවාද අපට රජවරු විය හැකි රාජෝගා ඔබට ඉගැන්විය හැකිද එසේ ඔබ ඔවුන්ගෙන් ඇසිය යුතු අතර ඔවුන්ව දැනුමට ගෙන එන්න ඔවුන්ගේ බුද්ධිය එක් දෙයකට පමණක් ප්‍රතිචාර දක්වන එවන් එදිතරකමක් පෙන්වන්න ඔබ එවැනි උපායශීලී අය බවට පත් විය යුතුයි එම නිසායි බව අසන්නේ ඔබ සේවයට සෑහෙන තරමට යෝග්‍යයන් වූයේද ඔබ ඉතා ප්‍රවේශම් විය යුතුයි මේ කාලේ ලෝකේ ඉතාමත් අපිරිසිදුයි මේ සම්බන්ධව දූපතිව ලූබැන්ද කීචක්ගේ කතාවක් ඇත මෙන්න මේ නිසායි බාබා කියන්නේ ඔබ ඉතා ප්‍රවේශම් විය යුතුයි ප්‍රධානම දෙය රාජයෝගාවයි ඔබ හමුවට නොනෑම කෙනෙකුට කියන්න මේ රාජයෝගා උගන්වන්නේ පරම පියායි ඒ දරුවාගේ නමයි සඳහන් කර තිබෙන්නේ දෙවනුවට එම ක්‍රිෂ්ණා දෙවියන් නොවන බව ඔප්පු කරන්න ගීතාවේ දෙවියන් ශිවායි ඔහු කෙනුයි අප දිව්‍ය ලෝක උරුමය ලබන්නේ මෙය පැහැදිලි කිරීම සඳහා ඔබට නැනවත් ක්‍රමවේද අවැසි ඔබේ සේවාව ආධ්‍යාත්මිකයි ඒත් එම සමාජ සේවකයන් කරන්නේ භෞතික සේවාවන් ඒ ලෞකික සමාජයව නතර මෙය ආධ්‍යාත්මික සමාජයයි ජීවන්ට එන්නතක් දුන් නිසායි මෙසේ කියා ඇත්තේ ශල්‍ය වෛද්‍යවරයා ඔබට ඥාන ආලේපය දුන් විට දැන් ජීවාත්මයේ ආලෝකය නිවී ඇත පුද්ගලයෙක් මිය ගිය විට මිනිසු පහනක් දැල්වා තමයි එසේ නැතිනම් ජීවේ අඳුරේ සිටි යන්න ඔවුන්ගේ විශ්වාසයයි ඇත්තෙන්ම ඇත්තේ අසීමිත අඳුරයි අඩකල්පයක්ම පහනට ජීවාත්මයට දැනුමේ තෙල්වත් කර නැත ජීවාත්මයන්ගේ ආලෝකය නිවී තිබෙන්නේ දැන් දැනුමේ තෙල්වත් කිරීම මගින් ඒ ආලෝකය ඇත පරම්පියා ඔය දරුවන් දැන් කියන්නේ නිරන්තරයෙන්ම මා පමණක්ම සිහිපත් කරන්න මේ ක්‍රිෂ්ණාට කිව නොහැක අප ජීවාත්මයන් සහෝදරයන්ය අප පරම්පියාගෙන් අපගේ උරුමය ලැබමින් සිටනවා ඔබ කොපමණ වේලාවක් බාබාගේ ස්පන්නේ සිටියද කියා වාර්තා සටහනක් ලිවීම හොඳයි මේ පුහුණු වීම මගින් මනෝ ස්ථිතිය ස්ථිර වේවි මෙම ක්‍රමය හොඳයි එසේම නොකඩවා සේවය කරන්න ඔබේ වාර්තා පවත්වා ගනිමින් නොකඩවා වර්ධනය වන්න අච්චා සුමීරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමුණු දරුවන්ට ඔබගේ මව පියා බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි ආධ්‍යාත්ම පියාගෙන් ආධ්‍යාත්ම දරුවන්ට නමස්කාර ආධ්‍යාත්ම දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර ධාර්මීය සදා සාරාංශය අංක 1 ඔබ තුළට දුෂ්ට ආත්මයන් නොපිවි සෙන්නට ඉතාමත් ප්‍රවේශම් වන්න මායාගේ කුණාටු වලට කිසිසේත් කලබල නොවන්න පරණ පුරුදු අත්හරින්න අංග 2 ස්මරණේ වාර්තා පවත්වා ගන්න ඒ සමග ආධ්‍යාත්මික සේවකයෙකු වී ජීවාත්මයන් හට දැනුමේ එන්නට ලබා දෙන්න වර්ධානය ඕනෑම කාර්යයක් සිදු කරන අතර තුර නිරන්තරයෙන් හදවත් සිහ තුන මත අසුන්ගෙන සිටින සැහැල්ලු අධිරාජ්‍යයේ ඒවා බබයි විස්තර කරන්න
බාප් දාදාගේ හදවසිය සුනේ නිරතුරු මාසුන්ගෙන සිටනාය සැහැල්ලු අධිරාජ්‍යවරුන් වෙයි මන්ද මෙම සිය සුනේ විශේෂත්වය වන්නේ ඒමට අසුන්ගෙන සිටින අයට කිසිම දෙයක් ගැන කනස්සල්ලක් ඇති නොවීමය මෙකල ඇතැම් ස්ථානවලට විශේෂයෙන් යම් නවතාවයක් වූ විශේෂත්වයක් ලබා දී තිබේ එමෙන්ම මෙම සිහසුන මත අසුන්ගෙන සිටීමේ විශේෂත්වය වන්නේ කනස්සල් වලට ඔබ වෙතට පැමිණීමට නොහැකි වීමයි හදවත් සියසුන ආශිර්වාද ලැබෙනකි. එබැවින් ඔබ කාර්යයක් සිදු කරන ඕනෑම විටක හදවත් සියසුන මත නිරන්තරයෙන් අසුන් වෙන සිටිය යුතුයි. පාඩය ඉදිරි අංකයක් හිමි කර ගැනීම සඳහා සේනස සහ සහයෝගයේ සමගම බලයේ ස්වරූපයේද ධාරණය කර ගන්න. ඉදිරි අංකයක් හිමි කර ගැනීම සඳහා සෙනෙහස සහ සහයෝගයේ සමගම බලයේ ස්වරූපයේද ධාරණය කර ගන්න. ඕම් ශාන්තිේ.